කාරුණික පින්තුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්මමාහිමිපාණන් වහන්සේ විසින්. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ආවාසෝච කුලං ලාභෝ ගනෝ කම්මං ච පංචමං අද්ධානං යාති ආබාධෝ ගන්තෝ ඉද්ධීති ඛේදසාති. ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති සමත විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරනු කැමති යෝගාවචරයා විසින් ලොකු කොඩා Pali Bodha සිඳදමා භාවනාට සෝදානම් යෙදිතු වෙනවා. එයින් විශේෂ ලොකු Pali Bodha වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තේරුම් අරගෙන තිබීමෙන් ඒ Pali Bodha නෝනාකාරයට පවතින්න පුළුවන්කම ලැබෙනවා. ආවාසෝ කියන්නේ තමන්ගේ සේනාසනය. තමන්ගේ සේනාසනයෙහි වැඩි වගකීමක් තියෙන යෝගාවචරයෙකුට භාවනාව අපහසු වෙනවා. කුලං කියන්නේ තමන්ගේ ඥාති කුල සහ දායක කුල. ඒ අත්තන් කෙරෙහි අධිකව ස්නේහය ඇලීම බැඳීම ඇතොත් භාවනාවට බාධාවක් වෙනවා. ලාභෝ කියන්නේ සිව්පස ලාභය. ධර්මදේශනා ආදීන් සුප්‍රසිද්ධ භාවයක පැමිණීමෙන් ලැබෙන ආමිස ලාභයන් නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ගේ ලාභ සත්කාරයන් නිසාම භාවනාවට බාධා වෙනවා. ගණෝ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට උගන්වමින් සිටිනවා නම් ඒකද භාවනාවට Pali Bodhayak වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උපසම්පන්න අනුපසම්පන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උගන්වමින් පුහුණු කරමින් ගත කිරීම භාවනාවට බාධාවක් වෙනවා. කම්මං කියන්නේ මෙතන නව කර්මාන්ත නොයෙක් කුටි සෙනසුන් ගොඩනැගිලි සංවිධානයේදී සිටියොත් භාවනාවට බාධා වෙනවා. අද්ධානං කියන්නේ දීර්ඝ ගමන්, විදේශ ගමන්, බොහෝ දීර්ඝ ගමන් යනවා නම් ඒකද භාවනාවට බාධාවක් වෙනවා. ඥාති කියන්නේ තවත් ඥාතීන් වශයෙන් සමාත පිහිටෙලෙ සිටින සමීපවද දරුවෝද ඥාතීන්ගේ කටයුතු සඳහා දෙදීමින් භාවනාවට බාධා වෙනවා. විශේෂයෙන් ශාසනික වශයෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා පවා ගිලංගු අවස්ථාවන් වැනි අවස්ථාවන්හිදී ඒ ඥාති Pali Bodhi වශයෙන් භාවනාවට බාධා වෙනවා. ආබාධෝ කියන්නේ ශාරීරික වශයෙන් ඇති නොයෙක් අසනීපකම්. අසනීපත්වත් ඒවා සුව කරගෙනම භාවනාවට සෝදානම් විය යුතු වෙනවා. දන්තෝ කියන්නේ තමන් පරිහරණය කරන වාචෝද්ගත කොට ඇති ග්‍රන්ථ පරිහරණය කියන්නේ සජ්ජායන මානසිකාරාධ්‍ය වශයෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරමින් හෝ සජ්ජායනා කරමින් කාලය ගෙවනවා නම් ඒද භාවනාවට බාධාවක් වෙනවා. ඉද්දී කියන්නේ මෙතන විකුරවන ඉර්ධිය ආදී කවර විදිහේ හෝ ඉර්ධියක් සමාවෙත ඇතොත් ඒක විපස්සනා භාවනාවට බාධා වෙනවා, සමතේට බාධාවක් නොවෙන්න පුළුවන්. මේ මහා Pali Bodhayangෙන් නැලගීගෙනම භාවනාවට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා. අනික් කාරණය කුඩා Pali Bodhayak තමා සිඳගෙන භාවනාවට සෝදානම් විය යුතු වෙනවා. කිසකේ රවුල් බහා ගැනීම, නියපතු බහා ගැනීම, ශරීරයේ දොස් හැවිසී ඇතොත් උද්ධ විරේචන, අදෝ විරේචන, නත්තුකම්ම ආදීන් ශරීරයේ නිරෝගී බවට සැහැල්ලු බවට පමුණවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් පරිහරණය කරන ආවාස කුටි දෙවල්, ඇඳ පුටු ඇතිලි කොට්ටෙමෙට් ආදී පිළිදගුම් කළ යුතු නම් ඒවා කල්ඇතුව පිළිදගුම් කළ යුතු වෙනවා. මලු පෙත්මන් හැමදේම පැන් පෙරහා තැබීම, කැසිකිලි වැසිකිලි පවිත්‍රතාවෙන් තබා ගැනීම මේවා කුද්දක Pali Bodha හැටියට හැඳින්වෙනවා. එවාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්ම භාවනා කමටහන් ගැනීමද තෝරාගත යුතු වෙනවා. යෝචිගරු භාවනීයෝ වත්තාච වචනක්කම ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජය කියන ගුණාංග හතක් ඇති කල්යාණ මිත්‍රයන් සුලබ නැහැ.
ඒ කල්යාණ මිත්‍රයෙකු සොයා ගැනීමත් අවශ්‍ය වෙනවා. පියෝච කියන්නේ සීලාදී ගුණ නිසා ප්‍රේභාවයක් කල්යාණ මිත්‍රයා කෙරෙහි පවතින්නට ඕන. ගරු කියන්නේ ලොකු කුඩා සුළු උවද ලොකු ආපත්‍ති කුඩා ආපත්‍ති කියලා වෙනසක් නැතුව කුඩායවත පවා ගෞරවයෙන් ආරක්ෂා කරන හේයින්ම ගරු කටයුතු කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕන. භාවනියෝ කියන්නේ සමථ උපාසනා භාවනාවෙන් සම්භාවනාවත්වයට පත් වූ උතුමෙක් වෙන්නට ඕන. එවාගෙම වත්තාච කියන්නේ තමන් ආශ්‍රය කරන ශිෂ්‍යයන් කෙරෙහි කනුකම්පාවෙන් ලොකු කුඩා වර්ධ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. වචනක්කමෝ කියන්නේ සමහර විට අකීකරු ශිෂ්‍යයන්ගේ හෝ නොදන්න නොදරුවන්ගේ වචනපතයන් ගණන් නොගෙන ඉවසිලිවන්ත වන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගම්භීර වූ ස්කන්ධාතන ධාතු ආදී පිළිබඳ මනවින් කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. නෝචක්ඛානේ නියෝජය කියන්නේ මාර්ගඵල අධිගමනයේ දක්වා අවශ්‍ය වන පිළිවෙත් මඟ හැර වෙන දෙයක් නොකියන ඒ ප්‍රතිපත්ති මාර්ගයේම යොදවන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. මේ කියන උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා තමාට සුදුසු සෙනසුනක් තෝරා ගන්නට ඕන. විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නමක් නම් නුසුදුසු සේනාසන 18ක් ගැන අට කතාවල හැඳින්වෙනවා. මහාවාසං නවාවාසං ජරාවාසංච පන්තනි සොණ්ඩින් පත්තංච පුප්පංච පලං පත්තිත මේවච නගරං දාරුණා කෙත්තං විසභාගේන පත්තනං පච්ඡන්ත සීමා සප්පායන් යත්ථ මිත්‍රෝ නලබ්භති කියන අටලොසක් තියෙන නුසුදුසු සේනාසන වශයෙන් අත්හැරිය යුතු. මහා වාස කියන්නේ වත් පිළිවෙත් කිරීමෙන් නිමාවක් නැති විහාරස්ථාන කියලා. ඒතන් ප්‍රතිජග්ගණය කරන්න කාලය වැඩියෙන් ගත වෙන නිසා භාවනාවට බාධා. නවාවාසං කියන අලුතෙන් ගොඩනැගෙන ආවාස තියෙන. ඒ නව කර්මාන්ත බහුල බැවින්ද ඒද බාධාවක්. එවාගෙම මහාවාසං නවාවාසං ජරාවාසං කියලා කියන්නේ බොහෝ දිราපත් වූ ආවාස තිබුණොත් ඒවා හිමින් කඩා බිඳ වැටෙන බැවින් ඒවා ප්‍රතිසංස්කරණය කරන්නම කාලය ගත වෙනවා. ඒකත් බාධාවක්. පන්තනින් කියන්නේ මාර්ග ආසන්න ඇති සේනාසන. මාර්ග ආසන්න වල බොහොම පරිබෝධ බැවින් ඒකත් නසුදුසුයි. සොණ්ඩින් පත්තංච පුප්පංච ඵලං පත්ති තමේ වෙති කිවිවේ ගිහි මිනිසයන් ඇවිල්ලා වතුර ගෙන යන පන්පොකුණු දැන් ලිං ආදී ඇති සමීප ස්ථාන වල සුදුසු මඳි. ඒ වගේම මහජනය ඇවිල්ලා දැව දඬු කපාගෙන යන තැන්, පත්කොළ කපාගෙන යන තැන්, මල් නෙලාගෙන යන තැන් ආසන සෙනසුන් වටිනාකමක් නැහැ, භාවනාවට බාධාවක්. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා එන්නේ යන්න ප්‍රාර්ථනා කරන තැන් තියෙනවා, බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. ඒ තැන්ද තමාට අසත්‍රාය වෙන්න පුළුවන්. නගරංකයන් නගරාසන්න සේනාසනද භාවනාවට බාධාවක් වෙනවා. දානා කියන්නේ දව කියන්නේ දර ආදී කඩා ගන්නේ නැත්තම්ගෙන් කරදර තියෙනවා නම් යන් තැනක ඒ තැන උඩ අත්හැරිය යුතු වෙනවා. කෙත්තං කියන්නේ කුඹුරු යායවල් ආසන්න තැන් වලත් කුඹුරු හිමියන්ගෙන් ගොවීන්ගෙන් නොය කපහසුතා පැමිණෙනවා. විසභාග කියන්නේ තමාගේ සීලාදි ගුණයට සමානත්වයක් නැති විසභාග පුජ්‍යලයන් ඉන්න තැන් වලත් යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් විසගෝර සර්ප යාල මුරුගාදීන් බහුල තැන් සදමහන්ත භාවනාට නුසුදුසු වෙනවා. පට්ටනම් කියන්නේ පටුනුගම් කියන්නේ බොහෝ තොටු පොළවල්. නව තොටු පොළවල් තැන්වල එවාගෙම වෙළඳ මධ්‍යස්ථාන ආසන්න තැන් භාවනාට සුදුසු වන්නේ නැහැ. පච්ඡන්ත සීමා කියලා කියන්නේ තුනුරුවන් නොපවත්නා සදහවතුන් නොපවත්නා පවත් ප්‍රදේශ භාවනාට සුදුසු නැහැ. සීමා කියන්නේ රාජ්‍ය සීමා අතර නැමැතීමක් අන්තරාදායකයි. යත් මිත්‍රෝ නලබ්බති කියන්නේ තමන්ට සැකයක් සාංකාවක් ඇති වූ විට ඊට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා ගන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතිනම් යම් තැනක එවැනි තැනක්ද සත්‍රාය වන්නේ නැහැ. මේ නිසුදුසු තැන් අත්හැර දමා පින්දපාතචාරියාවට වඩා දුර නැති වඩා සමීප නැති වාගේ පැල් පහස ඇති රුක් සෙවන් ඇති විවේක ඇති තැනක්ම සොයා ගන්නට ඕනේ. ඒ විදිහේ සේනාසන ශ්‍රී ලංකාවේ ප්‍රතිකුත් සුලභව තිබුණ දැනුත් තියෙනවා.
එවිදියේ සේනාසනයක්ම භාවනාවට සමාසෝරා ගත යුතු වෙනවා. ඊළඟට තියෙන අධ්‍යාස සම්පන්නව භාවනාව දෙන්නට ඕන. අධ්‍යාස කියන්නේ ප්‍රණීත අධ්‍යාසය. රහත් බව, පසේ බුදු බව, ලෝතුරා බුදු බව වැනි උසස් අධිගමයක් බලාපොරොත්තු වන සෑම උතුමෙකු විසින්ම පුරුදු කරන අධ්‍යාස හයක් තියෙනවා. එය සෑම සිල්ලෙතෙක්ම සෑම භාවනාන යෝගියෙක්ම අනුගමනය කළ උත් අධ්‍යාස හයක්. අලෝභජ්ජාසයාච බෝධිසත්තා ලෝභේ දෝෂ දස්සා විනෝ. අදෝසජ්ජාසයාච බෝධිසත්තා දෝෂේ දෝෂ දස්සා විනෝ. අමෝහජ්ජාසයාච බෝධිසත්තා මෝහේ දෝෂ දස්සා විනෝ. නෙක්ඛම්මජ්ජාසයාච බෝධිසත්තා ඝරාවාසේ දෝෂ දස්සා විනෝ. පරිවේකජ්ජාසයාච බෝධිසත්තා ඝනසංගනිකායේ දෝෂ දස්සා විනෝ. නිස්සරණජ්ජාසයාච බෝධිසත්තා සබ්බ භවගතීසු දෝෂ දස්සා විනෝ. මේ කියන අධ්‍යාස සම්පන්න කෙනෙක් වෙන්නට ඕනේ. භාවනාවක් සපුරා ගන්නට මේ කරුණු හය අවශ්‍ය වෙනවා. අලෝභ සාගත අදහස්, අදෝස සාගත අදහස්, අමෝහ සාගත අදහස්, නෛෂ්කම්ම්‍ය අදහස්, ප්‍රවිවේක අදහස්, නිස්සරණ අදහස් බවත්වන්නට ඕනේ. ලෝභයේ දොස් දැකීමින්, ද්වේෂයේ දොස් දැකීමින්, මෝහයේ දොස් දැකීමින්, ඉහිගේ දොස් දැකීමින්, ඉරිස්මැද්දේ ජීවත් වීමේ දොස් දැකීමින්, සංසාරයේ සසරෙහි දුක් දකිමින් තම ප්‍රණීත අධ්‍යාසයෙන් යුතුවම භාවනාවට වාඩි වෙන්නට බලාපොරොත්තු වන්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ලැබුණු සදුපදේශයන්ගෙන් අකුරක්වත් වෙනස් නොකොට මුලමඳාග මනමින් සිහියේ දරාගෙන ඒ උපදේශ ලැබුණු ආකාරයෙන්ම කමඨාන වඩන්න ඕනේ. දැන් මේ කියන ලද කර්මස්ථාන භාවනා 40න් යම්කිසි සමථ භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ මූලික උපදේශ ටික අනුගමනය කොටම තමන් උදේවරුේ පිළිසුඟා වළඳා බත් මත අත්හැර දමා හෙවත් ඒක සංසිඳවාගෙන ඊළඟට සුදුසු තැනක සුදුසු වස්නක් පනවාගෙන භාවනාවට සෝදානම් වෙන යෝගාවචරයා විසින් පූර්ණ කෘතිය සම්පාදනය කළ යුතු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණේ ධම්සක් දේශුවේ ධර්ම දේශනා කෙලේ සමාපatti සමවැදුනි දන් වැළඳුවේ පවා නැගෙනහිර දිසාවට මුහුණලා වාඩි වෙගෙනයි. දිසා නමස්කාරයේ සඳහා නොවේ අභිවෘද්ධි කර දිසාවට හැරි වාඩි වීම සීල බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. නිසා භාවනාවෙන් ජීුණුවක් අභිවෘද්ධියක් කැමති වෙන යෝගාවචරයා නැගෙනහිරට මුහුණලා වාඩි විය යුතුයි. නොවේසේනම් උතුරට මුහුණලා වාඩි වීම වරදක් නැහැ. සෙසු දිසාවන්ට මුහුණලා වාඩි වීමෙන් ආපත්‍ය සිද්ධ නොනත් කොයි දිසාවටද මුහුණ දැමීමෙන් තමගේ සිත සමාධි වන්නේ කියන එක තමන් අත්හදා බලා පරීක්ෂාකාරී සුදුසු දිසාවට මුහුණලා වාඩි වෙන්න ඕනේ. යෝගාවචරයෙකු විසින් අවශ්‍ය වෙලාවට පළඟ ලිහා දිමට පය තබන්න සුදුසු හැටියට මිතිරි වෙනක් තරම් උස ඇති ආසනයක් පනවා ගන්නේ නම් වඩා හොඳ බව සඳහන් වෙනවා. එක්වියස් සතරඟුලක් කියලා සඳහන් වෙනවා. එක්වියස් සතරඟුලක් පමණ උස ඇති කකුල් සහිත ආසනයක වාඩි වුණා නම් යම් වෙලාවක දෙපය පළඟ ලෙහා පාත් කරනවා නම් පහසින් ඉඳ තියාගන්න පුළුවන් වෙනවා. ඒ විදිහේ සප ආසනයක් පනවාගෙන උඩුකය කෙලින් තබාගෙන සමාත නීමිත කමඨහනට සිහිය දන්නට පළමින් සීල ආවර්ජන කරනවා. සීලය වර්ජන කළ සීලෙන් සිත සම්පහන්සනය කරගන්නවා, සතුට කරගන්නවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස සලකන්න කලින් කාම ආදීනව සලකන්නට ඕනේ. ඒ කියන්නේ කාමයන් හිතේන ආදීනව සලකලා එහිත්තා වූ නින්දිත බව, තුච්ච බව, අසාර නිසාර බව සිතට දරාගෙන නෛෂ්ක්‍රම්‍යයට හිත නමා ගන්නට ඕනේ. අත්‍යකංකලෝපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ත බීජෝ මංසපේසූපමා කාමා අංගාලකාසූපමා කාමා තිනුක්කූපමා කාමා සුඛිනුක්කූපමා කාමා යාතිතුකූපමා කාමා දුක්ඛපලෝපමා කාමා අසීසූනූපමා කාමා සත්‍තිසූනූපමා කාමා සප්පසිරූපමා කාමා මේ දසවිධ කාමාදීනව මැනවින් සිහිතර නගා ගන්නට ඕනේ. මේ ඇස පිනවන, කන පිනවන, නැහැය දිවයි, කාය පිනවන, පසිඳුරම් පිනවන කාම වස්තුව කියන්නේ හරියට ඇට සැකිල්ලක් නැත්නම් ඇට කැබැල්ලක් බල්ලෙකු විසින් මේ හපහපා ඉදී මහා නිෂ්ඵල වැඩක්. ඒ වගේම මස් පිඩක් හා සමානයි. මස් පිඩක් තිබූ තැන ඇලෙනවා වගේම
යම්කිසි රත් කරපු මස් පිළක මේ රත් කරපු කබලක මස් පිළක් කිව්වනම් වහා මේක ඇලී ගන්නවා. ඒකෙන් විනාශ වෙනවා ගල කබලක මස් පිළක් කිව්වනම් වහා මේක ඇලී ගන්නවා. ඒකෙන් විනාශ වෙනවා ගලවන්න බැරි වෙනවා. එහෙම ගිනි අඟුරු වලක් හා සමාන බව අත දැවෙන ගිනි හුලක් වැනි බව සලකාගෙන සිහිනියක් දැකීමක් වගේ නිෂ්ඵල දෙයක් බව දැනගෙන එවාගෙම තාවකාලිකව ගත දෙයක් බව දැනගෙන ගසර නැංගේ ගෙඩි කඩා කන්නෙකු එසේ සිටියේදී තව කෙනෙක් ගස කපා හෙලන්නාක් යනි බව එවාගෙම මස් කපන කත්තක් කොළඹුවක් යනි බව එවාගෙම පපුවට ඇනුණු නපුරු ආයුධයක් යනි බව විසගෝර සර්පයෝගේ හිසක් යනි බව මේවා සලකමින් කාමයන් ආදී නැව සිතට නඟාගෙන ඒ සම්බන්ධ විරක්ත භාවය ඇති කරගන්නට ඕන. නෛස්ග්‍රාම්‍යානි සංසවාසයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ පංචකාම වස්තුන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් වී ලබා ගන්නා ලද නිර්ආමිෂ සම්පත්තිය ගැන සිතින් ආවර්ජනා කරන්න ඕනේ. කාමයන්ගෙන් තොරව මේ නිර්ආමිෂ ධානසවේතපත් වූ තුමන් බඹලව උපන්න එයින් නනවති සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ලැබුවා. උබ්බේ නිවාස ඥාන දිබ්බ චක්ඛු ඥාන ආදී ඥාන විශේෂයන් ලැබුවා. එවාගේ මේ චතුස්පාටි සම්බිදා ඥාන ලැබුවා. සත් අසාධාන ඥාන ලැබුවා. සත් අභිඥා ලැබුවා. චුද්දස ඥාන සෝලස ඥාන ආදී ලැබුවා. ශ්‍රාවක බෝධි ඥාන ප්‍රත්‍යේක බෝධි ඥාන ලැබුවා. සරුවඥතා ඥාන ලැබුවා. මේ ආදී වශයෙන් නයිස් ක්‍රම ඥානිසංස නුවණින් ආවර්ජනා කරලා හිත සම්ප්‍රහසනය කරගෙනම සමහර නිසි කම තහනටි තෝදන්නට ඕනේ. භාවනා කර්මස්ථාන අතරින් සබ්බත්ක කම්මාට්ටා නමින් කියවෙන බුදු ගුණ මෛත්‍රිය අසුබ මරණ සති කියන මේ සතර පළමුවෙන් ප්‍රගුණ කරගෙන තබා ගන්නට ඕනේ. ඒක සෑම ඉරියව්වකදීම සෑම භාවනාවකට පුරේචාරිය දියුණු කළ යුතු භාවනා හතරක්. ඊළඟට භාවනා කමඨහන් අතුරෙන් ඊටාම සරල එවාගෙම ඊටාම ලෙහෙසි උනත් මහා පුරුෂ භාවනාවක් වශයෙන් ගැනෙන ආනාපාන සති භාවනාව වන යෝගාවචරයෙකු වී නම් උඩුකය කෙලින් තබාගෙනම වාඩි වී සිට වෙනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයා තමාගේ පිටකටු පෙළ ඉරිදිව පවත්නා බැවින් නාසිකාග්‍රයේ හැපෙන සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්න සමත් වෙනවා. සතිය හොඳින් පිහිටා සිටිනවා. ආනාපාන සතිය මෙහි කරඬ හුස්ම රැල්ල සියුම් වෙන බැවින් සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්ට ලෙහෙසි වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීමෙනුයි. අනිත් කාරණය වැඩි වේලාවක් එක ඉරියව්වේ සිටීමට උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ස්වල්පයක් හෝ ඇදට පිහිටියා නම් වැඩි වේලාවක් කන්දමැත්තෙන් මාංශ පේශි වල පිටකටුවට තෙරපීම නිසා වේදනාව කර බැවින් ඉරියව් වෙනස් කරන්න වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නේ කුත සිංහල පයෙන් පය තුනක් තුනමාරක් එක ඉරියව්වේ ඉඳ පුළුවන් වීම ආසන විජය හැටියට හඳුන්වන්නේ එතෙක් වේලා ගත කිරීමෙන්ම තමා බලාපොරොත්තු වන භාවනාවේ ප්‍රගතිය දැක ගන්න පුළුවන් වන බැවිනුයි. පයක් පය භාගයක් තරම් කෙටි කාලයකින් ආසනය වෙනස් කරන්න ගියොත් ඉදිරියෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධියට බාධාවක් වෙනවා. හේතුව ආනාපාන සතිය හෝ වෙනත් කමඨහනක් හෝ ආරම්භ කරන යෝගාවචරයාට මුලින් විනාඩි 30ක් විනාඩි 45ක් සමානට පයක් තරම් කාලය තමන්ගේ සිතේ නීවරණ යටපත් කරගන්න අවශ්‍ය වෙනවා. කාලය ශාරීරික වශයෙන් එන වේදනා සංසිඳවා ගැනීමටත් එවාගේ මේ සිතේ විදහාවනේ සංසිඳවාගෙන පරිපාලම නිමිති උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ලබා ගැනීමට පැයකට වැඩි වේලාවක් මුලින් අවශ්‍ය වෙනවා. සමාධි නිමිති වසීභාවයටපත් වූ යෝගාවචරයෙකුට නම් වාඩි වෙච්ච ගමන්ම ඒ සමාධි නිමිති උපදවා ගන්න පුළුවන්. ආධිකාරමික යෝගාවචරයාට වැඩි වේලාවක් ගත වෙනවා අනුපිළිවෙලින් හිතේ ශක්තිය ඇති කරගෙන අර සමාධි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්න. නිසා පැයකින් තරම් කෙටි කාලයකින් ඉරියව මාරු නොකරනක් ඊට වඩා වැඩි වේලාවක් ගත කරන්නත් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අත්‍යවශ්‍ය වෙනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ ගැන සිහි පිහිටුවා ගැනීම පිණිස ස්පර්ශය බලන්නට ඕනේ නාසිකාග්‍රයේ. දීඝෝ රසෝ ච අස්සාසෝ පස්සාසෝ පිචිතාදිසෝ චත්තාරෝ වන්නා වත්තන්ති නාසිකාග්‍රයේ භික්ඛුනෝ කියන මේ අට කතා උපදේශය අනුව
නාසිකා අගෙහි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස ප්‍රස්ස ආශ්වාස ප්‍රස්ස ප්‍රශ්වාස කියන මේ අවස්ථා හතර හොඳින් දැක ගන්නට ඕනේ. මේ දීර්ඝ ආශ්වාසයක් මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා හිතන්නේත් නැහැ. මේ දීර්ඝ මේ රස ආශ්වාසයක් මේ රස ප්‍රශ්වාසයක් කියලා හිතන්නේ. හිතන්න තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචනේ පමණයි. නමුත් තමන් ආબોධ කරගන්නට ඕනේ මේ දීර්ඝ හුස්ම මේ කෙටි හුස්ම කියන එක. හුස්ම හැපෙන තැන ස්පර්ශය නිමිති කරගෙන හුස්ම රැල්ලම බලන්නට ඕනේ. ස්පර්ශ වෙන ස්ථානයේ හෝ ස්පර්ශ වීම හෝ දැක්කොත් දකින්න උත්සාහ ගත්තොත් සමාධියට බාධාවක් වෙනවා. හේතුව අපට අවශ්‍ය වන්නේ ආස්වාස ප්‍රාස්වාස කියන මේ සම්මුති අරමුණයි. ඒ සම්මුති අරමුණ හැපීම නොවේයි, හැපෙන ස්ථානයේ නෙමෙයි, ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ලයි. ඒ හුස්ම රැල්ලේ තියෙන වර්ණයක්, ඒ වර්ණය හැට නොපෙනුනත් හිතට අරමුණු වෙනවා. ආස්වාස ප්‍රාස්වාස අරමුණේ හුස්ම රැල්ලේ වර්ණයේ වශයෙන් ගැනෙන්නේ සුදු පාටක්. ස්වල්ප වේලාවක් අනිවිහෙතන වී ආස්වාස ප්‍රාස්වාස දෙක කෙරෙහි සිටී පිහිටවාගෙන සිටීමේදී ලා සුදක් වැනි වර්ණයක් පළමුවෙන් සිතට අරමුණු වෙනවා. ඒ හඳුන්වනවා පරිකර්ම නිමිත්ත කියලා. ඒ පරිකර්ම නිමිත්තම සෑහීමකටපත් නොවි ආස්වාස ප්‍රාස්වාස අරමුණේ තවත් දුරට එහි මුල මැද අග පේන හැටිය සිහිය පවත්වාගෙන යාමේදී උග්ඝහ නිමිත්ත කියන අවස්ථාව දකින්න පුළුවන්. සුදු පාට වලාකුළු සුදු පුළුන් ගොඩවල් පාවෙවි තියෙනා වගේ, විදුලි කොටන්නා වගේ චංචල සහිතව කලින් තිබුණට වඩා විශේෂ ආලෝකයක් දකින්න පුළුවන්. ඒ හැඳින් වෙන්නේ උග්ඝහ නිමිත්ත කියලයි. ඒ උග්ඝහ නිමිත්ත ලැබෙන වෙලාවේ හිතේ ඇති සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. තාම නීවරණ යටපත් වෙලක් නැහැ. තවත් දුරට සියුම් මූද ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරන යනකොට ඒ පාවෙනින් තියෙන සුදු ආලෝක නිශ්චල බාටපත් වීතා ප්‍රභාස්වර ස්වභාවයකින් තමාගේ දිරියෙහි ඒ නිමිත්ත පහළ වෙනවා. ඒ හඳුන්වන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලයි. මේ පරිකාරම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනම ලැබෙන්නේ කාමාචර කුසල්සිතටයි. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ ඇති සමාධියට කියන උපචාර සමාධියේ ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා එතෙක් වේලාව නීවරණයන්ගේ බලපෑම නිසායි ප්‍රමාද වුනේ. නීවරණ කියන්නේ කාමච්ඡන්ද කියන ආසාව, ව්‍යාපාදකෙන් නිරුස්සන බව, තීන මිද්ද කියන්නේ අලිමලි දුබලකම, උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරීම හා පසුතැවිල්ල, විචිකිච්ඡා කියන්නේ සැකේ සංකාව. මේවා වරින් වර හිතට ඇතුල් වූ නිසායි මෙච්චර පමා වුනේ. මේවා යටපත් වූ පමණින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. මේවා යටපත් වෙනකොට හිතේ ශක්තිමත් වෙනවා කුසල විතර්කය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග පහ. කාමාචර කුසල්සිතේ ඇති බැවින් චිත්ත වීතියෙන් වීතියට මේක බිඳී ගියත් කුසල චිත්ත වීති පරම්පරාවක් එක්වෙනව පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේ පවට්නා ප්‍රතිභාග නිමිත්ත නිශ්චලව එවාගේ ප්‍රභාසරව පවතිනවා. නමුත් යෝගාවචරයාට මුලින්ම ලැබෙන ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා නොපැවතී බිඳී යන්න පුළුවන්. ඒ ගැන කලකිරෙන්නේ නැතුව, ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවත නැවතත් ආස්වාස ප්‍රස්වාස අරමුණේම සිහි පිහිටුවා ගත යුතු වෙනවා. ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහි පිහිටුවාගෙන යාමේදී ඒ බිඳි බිඳී ගිය ප්‍රතිභාග නිමිත්ත නැවතත් යථා ස්වરૂපයෙන් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී යෝගාවචරය ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, උදම් නොවි අදිෂ්ඨාන කර කර ඒ ප්‍රතිභාග නිමිත්ත තහවුරු කරගන්නට ඕනේ. විනාඩි 5ක්, 10ක්, 15ක් මේක පවතිවා මේ ටිකෙන් ටික වේලාව දික් කරමින් වැඩි වේලාවක් ප්‍රතිභාග නිමිත්ත සඳවා ගැනීමට, පිහිටුවා ගැනීමට, වශීභාවට පමුණවා ගැනීමට පුරුදු වීම අවශ්‍යයි. ප්‍රතිභාග නිමිත්ත වශීභාවට පමුණවා ගත්තේ නම් ඉන්වනතුරුව අරපණ සමාධි ලබා ගැනීම පහසු වෙනවා. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව නීවරණයන්ගෙන් තොර බැවින් උපචාර සමාධියක් වන බැවින් උපචාර සමාධියේ වැඩි වේලාවක් පවත්වාගෙන යාමේදී නීවරණ බොහෝ සෙයින් යටපත් වීම නිසා ප්‍රථම ධ්‍යානයේ නැමැති අරපණ සමාධියේ මුලින් ලබා ගන්න පුළුවන්. මේ සරල වශයෙන් කෙටියෙන් සංක්ෂේපයෙන් හඳුන්වන මේ තුන් පිළිවෙත් මඟ නැවත නැවත අපි කල්පනා කරමින්
එවාගේම සාකච්ඡා කරමින් නිවරදිය තේරුම්ගෙන ඉතාම සියුම් වූ දඩුපාඩුකම් ඉවත් කරමින් සියුම් වූ උපදේශ අනුගමනය කරමින් මේ ප්‍රතිපා නෙලාගන්ට අධිෂ්ඨාන කළ යුතු වෙනවා. ඒ ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන සමාපatti හතරක් උපදවා ගන්න පුළුවන් වෙනවා. පළමුවෙන්ම මේ උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමි අවශ්‍ය අවස්ථාවන් ලබාගත් යෝගාවචරයාට ඊළඟට ආනාපාන සති ප්‍රතිභාග නිමිත වසීබාට පමුණවාගෙන ආවර්ජනා කළ යුතු වෙනවා. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත අරමුණෙහි විතක් විචාර ප්‍රීතිසුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සිත සමාධිගත වේවා කියලා වරක් අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එසේ සිහිය පිහිටුවාගෙන ඉතා සියුම් වූ හුස්ම රැල්ල කෙරෙහි මනස සිහියෙන් ඉදීමේදී එකවරකම අරමුණ කෙරෙහි ගිලා බැස්සාක් මෙන් ප්‍රණීත වූ සැපයක් ප්‍රීතිය සහිතව චිත්ත ඒකාග්‍රතාව සෙනිකෝ පහළ වෙනවා. ඒක එක චිත්තක්ෂණයයි. අයමත් ඒ විදිහට ආවර්ජන කරමින් ඒ ලබා ගන්න බලාපොරොත්තු වන අර්පණා උපදවා ගන්නට ඕනේ. සියවරක් දහස් වරක් හරි සිය ආවර්ජන කරමින් නැවත නැවත එක ඉරියව්වේදී ඒ සමාධිය නැවත නැවත පහළ කර ගන්නට ඕනේ. එසේ ආවර්ජනාවයි සමාපර්ජනාවයි දෙක බහුල වශයෙන් කරලා දැන් ආවර්ජන කළ පමණින් ප්‍රතිභාග නිමිති එළඹ සිටිනවා. එපමණින්ම සමාපත්තියට සමාදිනවා. ඊළඟට අදිෂ්ඨාන කරන්නට ඕන ලිනාවක් මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්තේහි ිතක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලාව පවතිවා කියලා විනාඩි 5 විනාඩි 8 විනාඩි 10 විනාඩි 15 යෝගී ටිකින් ටික වැඩි කර කර ඒ සමාධි ශක්තිය දික් කරන්නට ඕනේ. එසේ වේලාව අදිෂ්ඨාන කර කර පැවැත්වීමද කියන අදිෂ්ඨාන වාසීතාව කියලා ආවර්ජනාවයි සමාපඥාවයි අදිෂ්ඨානියයි කියන මේ තුන පුරුදු නම් පස්සේ කෙටි කෙටි වෙලාවකින් ධ්‍යානෙන් නැගිටින්න පුරුදු වෙන්නට ඕනේ. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි ිතක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලා සමයදී මෙතෙක් වේලාවකින් නැගිටීම වේවා කියලා වේලාව අදිෂ්ඨාන කරගන්නට ඕනේ. කෙටි වේලාවකින් නැගිටින්න තරම් පුරුදු වීමේ ශක්තියට කියන්නේ උත්තාන වසීතාව. ඉදිරි සමාපත්‍ය උපදවා ගැනීමේ බලාපොරොත්තුන යෝගාවචරය කෙටි වේලාවකින් ධ්‍යානයෙන් නැගිටින්න අවශ්‍ය වෙනවා. එනිසා කෙටි වේලාවන්හිදී සමාධියෙන් නැගිටීමට පුරුදු වීම උත්තාන වසීතාවයි. මෙසේ ආවර්ජන සමාපඥන අදිත්‍ථාන උත්තාන කියන හතරම ප්‍රගුණ නම් පස්සේ ඒ සමාධියෙන් නැගිටලා එහි ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කිරීම සිද්ධ කළ යුතුයි. විතර්කයේ විචාරයේ ප්‍රීතියේ සුඛේ ඒකාග්‍රතාව කියන මේ පහ වෙන වෙනම හිතේ පැවති හැටි තමන්ගේ වස්තු රූපයේ කෙරෙහි සිත යොමු කරලා මෙනෙහි කරන්නට ඕනේ. එසේ මේ පහ වෙන වෙනම ආවර්ජන කළ නැවත සම්පින්දණය කරමින්ද මේ පහ එකවරට අරමුණු කරන්නත් පුරුදු වෙන්නට ඕනේ. මෙසේ මේ පංචේද වසීතා පුරුදු කරගත යෝගාවචරයේ කොටයි ඊළඟ සමාධිය සඳහා පියවර නගන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධ උපදේශ නැවත නැවත භවනා කරන අවස්ථාවන්ෙහි විශේෂයෙන් බලාපොරොත්තු වන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ දසවිධ පලිබෝධියන් හා කුද්දක පලිබෝධියන් සිඳදම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රය කරමින් ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් අකුරටම පිළිපදිනින් සීල සංවරය මනවින් පවත්වාගෙන ඉන්ද්‍රිය සංවරය මනවින් තබාගෙන අර වත්ක සම්මල විනෝදයෙන් යුතුව කායික පහසුවක් ඇති කරගෙන සුදුසු සැප ආසනයේ කුඩුකය කෙලින් තබාගෙන මේ විදිහට ආනාපාන සති භාවනා වැඩිමින් එක මාසණයකදී බොහෝ විට යෝගාවචරයාට ප්‍රථම ධ්‍යාන වැනි උපදවා ගන්න පුළුවන්. ඉතින් එසේ ධ්‍යාන උපදවාගත් යෝගාවචරය එයින් නවතින්නේ නැතුව ඉදිරියට තියෙන ධ්‍යාන ශක්තිය තවත් තහවුරු කරගෙන විපස්සනාට හැරෙන්න ඕනේ. විපස්සනාට හැරීමේ දොරටු තුනක් මෙහි තියෙනවා. උපචාර සමාධි අවස්ථාවක් රූපාචර චතුර්ථ ධ්‍යාන සමාධි අවස්ථාවක් අරූප සමාපත්‍ය අවස්ථාවක් කියලා දොරටු තුනක් තියෙනවා. ඉන් තමන් කැමති දොරටුවකින් විපස්සනාට හැරෙන්න අවකාශ ලැබෙනවා. ඒ සඳහා ගුරු උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. විපස්සනා භාවනාවෙන් නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන කුළු ගන්වා තදංග වශයෙන් කෙලෙසුන් යටපත් කොට
අර ධ්‍යාන බලයෙන් විස්කම්බණය කළ කෙලසින් නැත. මේ ප්‍රියශීලී සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට මේ උපාසක මහත්වරුන්ට දැන් දිනාටම මේ පවත්වන ප්‍රතිපත්ති ධර්මයේ පීවරෙන් පීවර ගෙවන විනාඩියෙන් විනාඩිය සාර්ථක වේවා. සතු සමාධි ඥාන වැඩේවා. ඕසත් බෝධිපාක්ෂ ධර්ම වැඩේවා. විසුද්ධි ධර්ම සුවිසුද්ධ වේවා. සම්‍යක් ස්ථාපනා සඵල වේවා. දෙලෝ ජයගෙන පැතූ පැතූ බෝධි ඥානවලින් ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන බුදුපසේ බුදු මහරහතන් වහන්සේ අවබෝධ කොට නිවී තනිසේ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සාක්ෂාත් වේවා කියලා අධිෂ්ඨාන සභාව ගන්නවා.